කරන ජනතාවට කෙලවුණට කමක් නෑ කියලා කතාවක් පවත්වපු කම්කරුඹතට පස්සේ කතා කරන්න ලැබිච්ච ගැන මම බොහොම සන්තෝෂ වෙනවා මූල අසුරාට මන්ත්‍රීතුමනි. අපේ 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 කම්කරුඹතතුමා කිව්වා තව එක කතා. එතුමයි කතාවේ සාරාංශය තිබිච්ච වැදගත් වචනයක් තමයි දැන් අපේ ආර්ථිකය කෙලින් වේගෙන යනවා කියලා. ගරු මූල අසුරාට මන්ත්‍රීතුමනි, මෙතුමන්ලගේ ආර්ථිකය දිහාගෙන බැලුවම අපේ නම් මයිල් කෙලින් වෙනවා. ඒක තමයි අද තියෙන தත්තේ. මොකද ඒක තමයි අද ආර්ථිකයේ යථාර්ථය. 111.5 ආර්ථිකයේ සංකෝචනයේ පළවෙනි කාර්තුවේ මේ කාර්තුවේ වඩු ගන්න වාර්තාවත් එළි දී ගන්න බෑ. ඒක තමයි යථාර්ථය. අද අද රෙවනිව් කලෙක්ෂන් කියලා කිව්වට 123ක් ආදායම පිටිපස්සෙන් ඉන්නේ. හරි අඩු හරි 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 ඔය ගිලපුද අර බිලියන 250ක අහන්නකෝ ඔයාලගේ බොසාගෙන් බිලියන 250ක ඔගේ අහන්නකෝ. මේ රටේ මේ ණය ප්‍රතිව්‍යුගතකරණය කරලා මේ සේවකාර්ථ සාධක අරමුදලට අත තියන්නට හේතු වෙච්ච කාරණේ මම පොඩ්ඩක් කියලා පටන් ගන්නම්. අපේ පහුගිය අවුරුදු ආණ්ඩු ගණනාවක් තිස්සේම අපේ රටේ ණය ගැනීම පුරුද්දක් කියලා තිබ්බා. ණය අරගෙන වියදම් කිරීම පුරුද්දක් කියලා තිබුණා. මම සංඛ්‍යා ලේකන ඔබතුමාට කියෙව්වොත් 2005 අපේ රටේ සමස්ත ණය රුපියල් හා විදේශ ණය එකට එකතු කරාම ඩොලර් බිලියන 24ක් තිබ්බා. මේ ණය ප්‍රමාණය 130කින් වැඩි වුණා ඉතුරු අවුරුදු 9 තුළ. ඩොලර් බිලියන 54ට ගියා. මේ ණය ප්‍රමාණය වැඩිව තවත් බිලියන 20කින් ඉතුරු අවුරුදු 6 තුල බිලියන 74ට ගියා. ඊළඟට 2019 ඉඳලා 2022ට අවුරුදු දෙකක් තුර මේක තවත් ඩොලර් බිලියන 10කින් වැඩි වුණා. ගරු මූලාසුනාර මන්ත්‍රීතුමනි, අපිට විශ්වාස කරන්නත් බෑ මේ මාස 6 තුල, පසුගිය මාස 6 තුල මේක තවත් ඩොලර් බිලියන 12කින් වැඩි වෙලා තියෙනවා. මේ මම ඩොලර් වලින් කිව්වට මේක ඇතුලේ දේශීය ණය හා විදේශීය ණය කියන කොටස් දෙකම තියෙනවා. ගරු මූලාසුනාර මන්ත්‍රීතුමනි, අපිට පසුගිය කාලේ 2022 මේ ආර්ථික අර්බුදයේ මුහුණ දෙන වෙලාවේ අපිට තිබුණේ දේශීය විදේශීය මුදල් අර්බුදයක්. අපිට දේශීය මුදල් අර්බුදයක් තිබුණේ නැහැ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද දේශීය අර්බුද මුදල් අර්බුදයක් නිර්මාණය වෙමින් තියෙනවා. අද වර්තමාන රජයට දේශීය ණය ආපසු ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙමින් තිබෙනවා. අන්න ඒ නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. අද මොකද තත්ත්වය? අද මේ වන විට වර්තමානයේ දේශීය ණය ප්‍රමාණය ගරු මුලාසුනාර මන්ත්‍රීතුමනි ට්‍රිලියන 13ක් වෙනවා. මේ ට්‍රිලියන 13 ඇතුලේ බැඳුම් කර තියෙනවා, භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා ට්‍රිලියන 8ක්. භාණ්ඩාගාර බිල්පත් තියෙනවා ට්‍රිලියන 4ක්. ඉතුරු ටිකද විවිධාකාර වලින් ගත්ත ණය. මෙන්න මේවා අපව ගෙවා ගන්න බැරි නිසා තමයි මේ ආණ්ඩුව මේවා ප්‍රතිව්‍යුගත කරන්න උත්සාහ කරන්නේ. ප්‍රශස්තකරණය කරනවා කියලා කිව්වට ඇත්තම කියනවා නම් කරන්නේ ප්‍රතිව්‍යුගතකරණයක්. ඉතාමත් අවාසිදායක ප්‍රතිව්‍යුගතකරණයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී මේක කරනකොට පහුගිය කාලේ මේක මේ පාර්ලිමේන්තුවේ පනත සම්මත වෙනකොට අපේට විරුද්ධ වුණා. ආණ්ඩුව මොකද්ද කිව්වේ? ආණ්ඩුව කිව්වේ මේක ස්විච්චාවෙන් කරන දේ. මේක කමුන්ගේ කැමැත්තෙන් විශ්‍රාම අරමුදල් කරන දෙයක් කියලා. නවත් අද මොකද කරලා තියෙන්නේ? ස්වේච්ඡාවෙන් කරනවා කියප එක වෙනුවට අද පිස්තෝලේ තියලා තියෙන ඔළුවට මොකද කියලා තියෙන්නේ? බදු වැඩි කරනවා විශ්‍රාම අරමුදල් වලට 130ට මේ බැඳුම් කර ප්‍රතිව්‍යුගත කරන්නට එකඟුනේ නැත්තම්. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් කිරිලා තවදුරටත් නැහැ. දැන් කරන්නේ තර්ජනෙන්, දැන් කරන්නේ බලහත්කාරයෙන් කැපිට කරගන්නවා තමුන්ගේ ආයෝජන දීර්ඝකාලීන ආයෝජන බඩපත් කළා. ඊට අමතරව තියෙන ප්‍රතිලාභත් අඩු කරගන්න. අවසාන ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? 130 බදු ගෙවන්න බෑ මේ කිසිම විශ්‍රාමික අරමුදලකට. ඒ නිසා අනිවාර්යයෙන්ම එකඟ වෙන්න වෙනවා මේ ප්‍රතිව්‍යුගතකරණයට. ප්‍රතිව්‍යුගතකරණය කරාම කිව්වේ මොකද්ද? 109ක ප්‍රතිලාභයක් දෙනවා කියලා කිව්වා. ඒක තමයි කියපු බොරුව. අපි එදා තර්ක කරා මේක පණතේ නැත්තම් 109 දෙන්නේ නැහැ, මේක වංචාවක් කියලා. අද මුදල් කමිටුවේදී කියනවා 109ක් නෙවෙයි 104ක් දෙන එකත් විශ්වාස කරන්න බෑ කියලා. ඒක තමයි යථාර්ථය. ඊළඟට අපි මෙතන කතා කරන්නේ කවුරු ගැනද? අපි කතා කරන්නේ මේ රටේ වැඩ කරන ජනතාව ගැන. බිලියන 2.2ක් මේ account සීනේ මේ රටේ වැඩ කරන ජනතාව. මේ රටේ දුක් විඳලා සල්ලි අම්බ කරන ජනතාව, මේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන ජනතාවට. මේ අයට තමුන්ගේ විශ්‍රාම ගියාම විශ්‍රාම ජීවිතය ගත කරන්න ඉතුරු කරන්නේ මුදල පාලනය කිරීමේ නිදහසක් නැහැ වෙන රටවල වගේ. ගලු මුරාසුනාර මන්ත්‍රීතුමනි, වෙන රටවල තමුන්ට පුළුවන්, සේවකයන්ට පුළුවන් මොන විශ්‍රාම අරමුදලටද තමුන් ආයෝජනය කරන්න කියලා තීරණය කරන්න. වැඩියම ප්‍රතිලාභ දෙන එක, වැඩියම ආරක්ෂාව දෙන එක තමුන් කැමැතිකක් තෝරගන්න පුළුවන්. නැත්නම් අපේ රටේ ඒක කරන්න බෑ. අපේ රටේ විශ්‍රාම අරමුදල් ප්‍රධාන වශයෙන්ම සේවකාර්ථ සාධක අරමුදල්, සේවා නියුක්තියගේ භාරකාර අරමුදල, මේ දෙකම පාලනය කරන රජෙක්. එහෙමනම් මේ
සාමාජිකයන්ට කිසිම හඬක් නෑ මේවාය ප්‍රතිලාභ පිළිබඳු. එහෙම නම් මේ රජයට මානුෂික වගේ පත්තියනවා, මානුෂික වක්කි පත්තියනවා. ඒවා ඒ නිසි ප්‍රතිලාභ මේ ජනතාවට ලබා දෙන්න. දැමොකක්ද මේ වෙලා තියන්නේ දැ කියනවා, දැ කියනවා සියට හතරක්වත් දෙන්න බැහැ කියලා. සේවක අර්ථසාධ කරමුදල ගන්න, සේවක අර්ථසාධ කරමුදලේ වරදවා ගන්න එපා. ඒකේ ආදායම එකන ඒක උපයන ප්‍රතිලාභ සීරණමය කියලා පහුගිය කාලේ අන්ඩු සීරණමය දුන්න ඇත්වශව දෙදස් පහල දෙදස් නමය කළ සියට එකොලා දුන්න. නමුත් අරමුදල ඊට වඩා විශාල මුදලක එපෙව්වා. සමාරවසරල සීර විස්සක්, සමාරවසරල සීර විසිිපාත්, ඉදිරි වසරල තේම තමයි මේක හරියට ආයෝජනය කරොත් ඒ ආකාරයට මුදල් ලබා ගැන පුල කාල ආණ්ඩුව කියන ඉතුර අවුරුදු දාහයටම ඉතුර අවුරුදු දාහයටම අපි දෙන්න ප්‍රතිලාභ සීම කරන සීර නමයකට කියලා මහබැංක කියන සියට නම ඇතට විශ්වාස නෑ කියලා. එහෙමනම් මොනතර අසාධරයද, මොනතර අසාධරයද මේ වැඩ කරන ජනතාවට සිද්ධුවෙන ගරු මුලාසුනර මන්ත්‍රතුමනි. අනික මේකට මේ දායකත්වය දෙන සමහර අය විශේෂම වතුකම්කර ජනතාව දුප්පත් වෙනුසු ලක්ෂයට වඩා පඩිගන්න අය ඒ අය බදු ගෙවන්නේ නෑ. එකන බදුගන්තර වත්කමන්නේ ඒ අයට තමයි කියන්නේ සියට දිහා බදු ගහනවා උඹලගේ ප්‍රතිලාභ අඩු කරන්න අපිට අවසර දුන්නේ නැහැ කිතන් කියලා. ඒක තමයි කරු මුලාසුන මන්ත්‍රීතුමනි අද දින යථාර්ථය. අපි මේ ආණ්ඩුවට කියන්නේ මෙච්චරයි. අපි මේ ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා තමුන්නාසලා බාරගත්ත වැඩේ කරන්න. හැමදෙස්සෙම උදේ ඉඳන් රෑ වෙනකන් නහයෙන් අඬනඳ අපිට උදව් කරන්න අපිත් එක්ක එකට ගමනක් යන්න කියන එක නෙවෙයි. තමුන්නාසලා බාරගත්ත වැඩේ කරන්න. තමුන්නාසලා බාරගත් ආර්ථිකය විනාශ කරලා ඉවරයි අද මේ වෙන විට. තමුන්නාසලා බාරගත් ආර්ථිකය අද විදේශපත්කම් අඩු වෙලා අද රාජ්‍ය ආදායම් අඩු වෙලා දූෂණය උපරිම වැඩිවෙල අපි මේක මේ දවස් තුනක් තිස්සේ වාද කරන්නේ ඇයි මේ? ඇයි මේ සෞඛ්‍යංශ පිළිබඳ දූෂණේ වංචාව මේ වැඩිවෙල මේ පාලනය කරගන්න ඒවා පාලනය කරගන්න නැතු කරපු ලස්සන මන්ත්‍රී ඔබතුමා කාලය අවසානයි. ආර්ථිකය හදන්නට බෑ කියන කාරණේ මතක් කරමින් මම ඒකට අවසන් කරනවා. බොහෝ ස්තුතියි.